සුබ සන්ධ්‍යාවක් ඔබ ස්වාධින රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත එක්සත් ජාතික පක්ෂය කොයිබටද යහපාලන රජය සමයේ අති සුකෝපභෝගී වාහන ගෙන්වා හිටපු ඇමතිවරු පිළිගනි දැන් මේ ගෙන්නගෙන තියෙන වාහන එතුමන්ලා පාවිච්චි කරන්නේ නැත්නම් ඒවා ගෝල් ෆේස් එකට ගෙනල්ලා වෙන්දේසි කළා රජයට ඒ ආදායම ලබා දෙන්න කියලා අපි පැහැදිලි කියන්න කැමතියි රිෂාඩ් කී කිනුමට මුදල් ආ හැටි රිෂාඩ් වදුරුදීන් අමාත්‍යවරයා විවිධ පුද්ගලයන්ගේ නම් වලින් ලබාගත්තු ඉඩම් වලට අදාළ ඔප්පු කොපි 227ක් ලැබිලා තිබෙනවා කොරෝනා ගැන විශේෂඥයන් 400කගේ සහභාගීත්වයෙන් ලෝක සමුළුවක් ජනතා ජයක පෙර ලකුණ තැබූ විජයග්‍රහණී ජනසටහන 92 වන ඔස්කා සම්මාන උළෙල අති උත්කර්ෂවත්ව දේශීය ප්‍රවෘත්ති අග්‍රාමාත්‍ය දුහරයට පත්වීමෙන් පසු සහභාගී වූ පළමු රාජ්‍ය සංචාරය වන ඉන්දිය සංචාරය සාර්ථකව අවසන් කළ මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට හෙට පැමිණීමට නියමිතයි අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයට සහභාගී වූයේ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දිය රාජ්‍ය සංචාරයේ ආරම්භ කළේ පසුගිය හත්වනදායි අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපළේ මෙන්ම ඉන්දිය ජනාධිපති මන්දිරයේ වන රාෂ්ට්‍රපති භවන්හිදී විශේෂ පිළිගැනීම උත්සව පැවැත්වුණා. දෙරටේ සම්බන්ධතා වඩාත් සවිමත් කරමින් ඉන්දු ලංකා අග්‍රාමාත්‍යවරුන් සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ සුවිශේෂී අවස්ථාවක්. දෙරටේ ආරක්ෂාව මෙන්ම ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ ඉන්දිය සංචාරයේදී සාකච්ඡා කළ කරුණු ක්‍රියාත්මක කිරීම පිළිබඳවද වැඩිදුරටත් සාකච්ඡා කෙරුණා. ඉන්දිය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සින් ඉන්දිය විදේශ අමාත්‍ය සුබ්‍රමණියම් ජයශංකර් හා රාහුල් ගාන්ධි යන මහත්වරුන් සමගද මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡා පැවැත්තුවා. මහින්ද රාජපක්ෂ මහතා සාරානාත් කෞතුකාගාරයේ නැරඹීමෙන් අනතුරුව ආගමික සිද්ධස්ථාන කිහිපයකටද ගොස් ආශිර්වාද ලබා ගත්තා. දෙරටේ සංස්කෘතික බැඳීම් තහවුරු කරමින් අග්‍රාමාත්‍යවරයා වරණාසි, බුද්ධගයා හා තිරුපති යන ස්ථානවල සංචාරය කළා. බුද්ධගයා වෙත ගිය අග්‍රාමාත්‍යවරයා මහබෝධි මහාවිහාර සංකීර්ණයේදී පූජනීය බෝධීන් වහන්සේ සහ දියමන්ති සිංහාසන නිවැරදි පුදා ගත්තා. එම ස්ථානියට පැමිණ සිටි ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමගද අග්‍රාමාත්‍යවරයා සුහද කතා බහක නිරත වුණා. ගංගානම් ගඟ නැරඹීමට එක් වූ අග්‍රාමාත්‍යවරයා එය සංරක්ෂණය වෙනුවෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සිදු කරන නමාමි ගංගා වැඩසටහනද පැසසුමට ලක් කළා. කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් සොයා ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විශේෂඥයන් 400 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ජිනීවාහිදී මේ සතියේ පැවැත්වෙනවා. කොරෝනා වෛරසයේ මෙවන විට රටවල් 28කට පැතිර තිබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. වෛරසෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 908 දක්වා ඉහළ ගියා. චීනයේ පුරා පුද්ගලයන් 40171 දෙනෙකුට රෝගී වැළදී තිබෙනවා. තවත් 187000කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි චීනෙන් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. නව අවුරුදු නිවාඩුව වෙනුවෙන් විදේශයන් හේ සිට චීනයට පැමිණි පුද්ගලයන් මෙවන විට ආපසු එම රටවල් බලා යමින් සිටින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් රටවල් රැසක් චීනයේ සිට පැමිණෙන පුද්ගලයන් සීමා කිරීමට කටයුතු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චීනයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් වාර්තා වීම ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බවයි. ඒ අනුව වෛරසයේ පැතිර යාම වර්ධනය වීම අඩාල වී තිබෙනවා. ජපානයේ මගී ප්‍රවාහන නෞකාවක සිටි පුද්ගලයන් 60 දෙනෙකුද කොරෝනා ආසාදිතයන් බව තහවුරු වුණා. කොරෝනා වෛරසයේ පැතිර ගිය රටවල් සහ ස්වයන්පාලන ප්‍රදේශ 28න් දෙකක පමණක් මරණ වාර්තා වුණා. ඒ පිලිපීනයේ හා හොන්කොන්හිදී. මහා බ්‍රිතාන්‍යෙන් හමු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසයේ පැතිර යාමේ අවධානම ඉතා අවම වූද ඒ සම්බන්ධයෙන් ජනතාව තුල මනා අවබෝධයක් පැවතීම අත්‍යවශ්‍ය බවයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ.
අපේ රටේ විරෝගය ස්ථිරවම පාලනය කළා කියලා සතුට අපිට භුක්ති විඳින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒතකොට SARS වලට වඩා මේ රෝගය එක් පුද්ගලයකින් තවත් අයට බෝ වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි කියන එක. නමුත් මේකේ සතුටුදායක පැත්ත තමයි චීනෙන් පිටත වාර්තා වෙලා තියෙන රෝගීන් අතරින් මරණ දෙකයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ අනුව මරණ අනුපාතය SARS වලට වඩා බොහෝ සෙයින් අඩුයි. මේ සියල්ල නැවත නැවත මිනිස්සුන්ට මතක් වෙන එක අවධාරණය වෙන එක ඉතා වැදගත් වෙනවා. මේ රෝග තත්ත්වය ඉස්සරහට අපි පාලනය කරගෙන යෑම සඳහා. ඒතර නිරෝධායන කටයුතු පිළිබඳ වඩා විධිමත් පරිදි කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය දෙයක්. අද රෝගීන් නැහැ කියලා හෙට ඉඳන් මේ රෝගේ අමතක කළා දාන්න බෑ. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට වගේම අතිගරු ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන් ඉල්ලන්නේ අනාගතය සඳහා සූදානමක් වන විදිහට ඒ හඳුනාගත් ස්ථාන වල පහසුකම් වැඩි දියුණු කරලා නිරෝධායන මධ්‍යස්ථාන විදිහට ඒවා පාවිච්චි කරන්න ක්‍රියාමාර්ග ගන්න කියන කාරණා. මේ අතර කොරෝනා වෛරසය ලෝකෙන් තුරන් වේවායි ප්‍රාර්ථනා කරමින් ඉස්ලාම් ආගමික වැඩසටහනක් වවුනියාව මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්වුණා. වෛරසෙන් මියගිය හා ආසාදිනයට ලක් වූ පුද්ගලයන් වෙනුවෙන් ආශිර්වාද පැමිණවීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා. වවුනියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ඇමරිකා ගිණුමට ඩොලර් ලක්ෂයක් පසුගිය රජයේ සමයේ බැරවී ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කොළඹ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී විවිධ නම් යටතේ තිබී සොයාගත් ඔප්පු 227ක් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. රහස් පොලිසියට ලැබිච්ච තොරතුරු මත ඊයේ කිසියම් පුද්ගලයෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේදී ලිපිගුණ රාශියක් රහස් පොලිසිය භාරයට අරගෙන තිබෙනවා. ඒ ලිපිගුණ අතර රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා විවිධ පුද්ගලයන්ගේ නම් වලින් ලබාගත්තු ඉඩම් වලට අදාළ ඔප්පු කොපි 227ක් ලැබිලා තිබෙනවා. සතුස ආයතනය හරහා පහුගිය ආණ්ඩුව කාලයේ කිරිච්ච ගනුදෙනු වල හොරකම් වලට අදාළ ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් CID එකට සතුව තිබෙනවා. විශේෂයෙන්ම වැඩබලන පොලිස්පතිතුමාගෙනුත් රහස් පොලිසියෙනුත් අපි ඉල්ලීමක් කරනවා. දින 52 ආණ්ඩුව පැවතිච්ච කාලය තුළ රිෂාඩ් බදුරුදීන් හිටපු අමාත්‍යවරයාගේ ඇමරිකාවේ තියෙන ගිණුමකට US ඩොලර් ලක්ෂයක් ගියාද නැද්ද කියලා හොයන්න. දෙවෙනි ලක්ෂය එනකොට FBI එක නැවැත්තුවා. ඒගොල්ලොන් මේ ගැන සැක හිතිච්චින්ද. මං හිතනවා මේ ඔප්පු කොපි සහ ලිපිගුරු ටික හරියට පරීක්ෂා කරලා බැලුවම රිෂාඩ් බදුරුදීන් නීති විරෝධීව උපයපු මහා ධනස්කන්ධයක කුඩා කොටසක් නිරාවරණය වෙයි කියලා. රජයේ රැකියා ලබා දීමේ වැඩසටහනට අනුව බඳවා ගන්නා පිරිසට කිසිදු බලපෑමක් මත පළමු අවුරුදු පහ තුළ මාරු වීම ලබා නොදෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. සියලු දිනාට සාධාරණ අවස්ථා ලබා දීමේ පදනම යටතේ මෙම තීරණය ගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ ව්‍යාපෘති යටතේ අයදුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ නන්වා තිබෙනවා. ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඒට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්නා ඩිප්ලෝමා පාඨමාලාවක් 2019 දෙසැම්බර් 31 වනදා වන විට රැකියා අපේක්ෂකින් සම්පූර්ණ කළ යුතුයි. පදිංචිය තහවුරු කිරීම මෙන්ම මෙම වසරේ ජනවාරි පළමුවනදාට උපාධිය ලබා වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි බවට ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් සහතික කළ යුතුයි. තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් ෆෝස්ටර් කුරිය සේවය මගින් අයදුම් පත්‍ර ලබන 20 වනදාට පෙර යොමු කළ යුතු බව අමාත්‍ය බඳුර ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. අයදුම් පත්‍රය සම්පූර්ණ කරලා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කුරිය සර්විස් එක හරහා 20 වෙනිදාට පෙර එවිය යුතුයි. වර්ෂයක කාල පරිච්ඡේදය තුළ නායකත්ව පුහුණුව සහ තමන්ව යෙදවීමට බලාපොරොත්තු රැකියාවට අදාළ පුහුණුව ලබා දෙන කාල පරිච්ඡේදය තුළදී රුපියල් 20,000ක දීමනාවක් තමයි පුහුණු කාලය තුළදී ලබා දෙන්නේ. වර්ෂ 5ක් ගත වෙනතෙක් ඒ ස්ථානයේම සේවානියුක්ත විය යුතුයි. කිසිදු දේශපාලන හෝ වෙනත් බලපෑමකට ස්ථාන මාරුවක් ලබා ගන්නට පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ගොඩනගන සන්ධානය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු ගන්නා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන්නේ.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීම අද පසරුවේ ආරම්භ කෙරුණා. මහමැතිවරණයේ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව ගොඩනගෙන සන්ධානයේ මහලේකම් පක්ෂයේ ලකුණ මෙන්ම නම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් විවිධ මත පළවෙමින් දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගී වීමට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අද මොකද වෙන්නේ? කියන්නේ අන්තිමේදී මේ සජීව පාර්ශවයේ අදත් වර්ජනය කරයිද? නෑ, අද වර්ජනය කරන්නේ නෑ. අද ඔක්කොම සහභාගී වෙනවා. මොකද තනතුර රැකේද? තනතුර රැකේද නැති වේද? තනතුර ලබා දීමේ බලයේ තිබෙන යෝජනා ප්‍රේමදාස මැතිතුමාට අපි එක එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දෙනවා. වෙන කෙනෙක් නම් කරනවා කියලා කියනවාද? නවින් හෝ රවි? නම් කිරීමේ බලය පවර්ලා තිබෙන්නේ සජීව ප්‍රේමදාස මැතිතුමාට. එතුමා එක නම් කරා. ඔබතුමාගේ තනතුර අහු වුණොත් මොකද කරන්නේ? එහෙම වෙන්නේ නැහැ, බය වෙන්න එපා. නායකතුමා අයියෝ ඔබතුමාට ඔච්චර අකමැති. කිසිම අකමැත්තක් නැහැ. එතුමාට අමැතිකමකුත් දුක්. නෑ, අද මොකද්ද ඇත්තටම මේ කෘත්‍යාධිකාරී මණ්ඩලෙ වෙන්නේ? අපේ සන්ධානයේ හදලා අනුමැතිය අරගෙන සීල් ගහලා ඔක්කොම ඉවරයි. ඒ සීල් ගහපු කොලේ අරන්. නමුත් වැඩේ හරි. මේක නියත වශයෙන්ම මහමැතිවරණයේ දිනන සන්ධානයක් තමයි එකතු වෙන්නේ. එතකොට නායකතුමා පංචපුත්කල කමිටුවපත් කරන්න මේ මහලේකම්තුමා තෝරන්න. ඒක මොකද උනේ? රංජිත් මද්දුම් බණ්ඩාර මහත්තයා පත්ති මේක ගැන ආපහු කතා කරන්න දෙයක් නැහැ. සර් මේ මොකද හදවත කියලා කියන ලාංඡනය ඇත්තද? තාම ස්ථිර නැහැ. ඒකත් යෝජනා වෙලා තියෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගී වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා මේ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කළා. මෙවන විට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වී තිබෙනවා. එම ස්ථානයේ රැඳී සිටින චරිත ධනංජය ඒ සම්බන්ධයෙන් තොරතුරු ගෙනීමට සූදානම්. චරිත, අයිබෝවන්, මේ මොහොතේ මා රැඳී සිටින්නේ සිරිකොත් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අභියස. අද පස්වරුව විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත්වුණා. ඒ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මාත් අද දිනේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයට රැස්ුණා. විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි, පසුගිය 30 වෙනිදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්ුණා. එය රැස්ුණේ විශේෂයෙන්ම ඉදිරි මහමැතිවරණයේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයේ ඒ සන්ධානයේ නායකින් ඒ මාලේකම්බරයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා. කෙසේ නමුත් ඒ සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මා ප්‍රමුඛව ඒ ඔහුට සහාය දක්වන ඒ ඔවුන්ගේ පාර්ශ්වයේ පිරිස සහභාගී වුණේ. ඒ කෙසේ නමුත් අද දිනේදී ඒ පිරිස එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ අභියසට පැමිණියා. මූලස්ථානය තුළට පැමිණියා සාකච්ඡා කරන්නට. ඒ වගේම ආරාධනා නොලද කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සමාජිකත්වයේ අහෝසි කළ ඉවත් කළ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා, ඒ වගේම සරත් පොන්සේකා මන්ත්‍රීවරයා මේ අතුළු පිරිසත් එකතු සිටියා. ඒ කෙසේ නමුත් පැය දෙකකට දෙකහමාරකට ආසන කාලයක් මේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා පැවැත්වුණා. ඒ සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹෙවි තිබෙනවා. ඉදිරි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ඒ සන්ධානයේ මහලේකම් දුරය රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මාට ලබා දෙන්නට. ඒ කෙසේ නමුත් ඒ සජිත් ප්‍රේමදාස මහත්මාගේ පාර්ශ්වයෙන් සාකච්ඡා කර තිබෙනවා ඉදිරි ලකුණු සම්බන්ධයෙන්, ඒ වගේම පක්ෂයේ සම්බන්ධයෙන්. ඒ කෙසේ නමුත් එයට කිසිදු එකඟතාවයක් ලැබී නොමැති බව තමයි වාර්තා වුණේ. ඉතින් මේ මොහොත වන විටත් මේ සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන් පිටව යන ආකාරය දකින්නට පුළුවන්. අනතුරුව රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මා විශේෂ ප්‍රකාශයක් කරන්න යෙදුණා. තමන් මහලේකම් ලෙස සියලු දෙනාගේ ඒකමතිකත්වයෙන් මහලේකම් දුරට පත්වුණු වග. ඒ කෙසේ නමුත් හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළේ යම් කිසි බලවේග ක්‍රියාත්මක වෙනවා මේ ගමන වළක්වන්නට කියන කාරණේ. ඉතින් අපි සූදානම් රාත්‍රී 9:30 ප්‍රවෘත්ති තුළින් තවත් සවිස්තරාත්මක වාර්තාවක් ඔබ වෙත අරගෙන එන සුදී අපිව සම්බන්ධ කරගත්තාට චමිල්ලානන්ද ඇතුළු අපේ මාධ්‍ය කණ්ඩායම සූදානමින් ඉන්නවා. මෙතරතුරු ඔබට කියන්නට සුදී අපිට සම්බන්ධතාවය ලබා දුන්නට. ජාත්‍යන්තරය හමුවේ රජයේ ප්‍රතිපත්ති පාවා නොදීමට කදිම නිදසුන වන්නේ වත්මන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. අපේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම ඉන්දීය සංචාරයේදී බොහොම පැහැදිලිව පහුගිය යහපාලන ආණ්ඩුවේ නායකයන්ට මං එතන ආදර්ශයක් දෙන පණිවිඩයක් ලබා දුන්නා. අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කිසිසේත් රාජ්‍ය සම්පත් විදේශිකයන්ට විකුණා දැමීම, එහෙම නැත්නම් නතු කිරීම අපේ ප්‍රතිපත්තිය නෙවෙයි. යහපාලන ආණ්ඩුවේ කිසිම නායකයෙකුට බැරි වුණා වෙනත් රටකට ගිය අවස්ථාවලදී රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලදී තමන්ගේ රජයේ ප්‍රතිපත්තිය කෙලින් කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. පහුගිය කාලේ යහපාලන ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම් අපි කිසිසේත් පිළිගන්නේ නැහැ. රටේ සම්පත් විකුණලා තිනව නම් අපිට සිද්ධ වෙනවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න සමහර අවස්ථාවලදී.
නීති විරෝධී බෞද්ධ ආගමික මධ්‍යස්ථානයක් ඉවත් කරන ලෙස ඉල්ලා පූජ්‍ය අනුරාධපුරයේ අමරදම්ම ස්වාමින් වහන්සේ ආරම්භ කළ උපවාසය හතරවන දිනටත් පැවැත්වෙනවා. මීරිගම බස් නැවතුම් පොළ අසලයි උන්වහන්සේ උපවාසය සිදු කරන්නේ. නීති විරෝධී ලෙස ආරම්භ කර ඇති මෙම මධ්‍යස්ථානය තුළින් බෞද්ධ ධර්ම කරුණු පවා වෙනස් කරමින් දේශනා සිදු කරන බව උන්වහන්සේ පවසනවා. මිරිගම කටුවකැලේ ප්‍රදේශයේ ක්‍රියාත්මක මධ්‍යස්ථානයේ පිහිටවීමට මැදිහත් වූ පිරිස් වෙත විරෝධය දක්වමිනුයි උන්වහන්සේ උපවාසය ආරම්භ කර ඇත්තේ. මීවන පලානේ ධම්මාලංකාර නමින් නම් සඳහන් කරන භික්ෂු වේශධාරී කෙනෙක් උන්වහන්සේගේ භික්ෂුත්වය අවලංගු කරලා තිබ්බට ආවේශී සිද්ධාර්ථ සුමංගලාභිදාන මහානායක හාමුදුරුව ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. අනිත් කාරණාව තමයි මේ දැනත්තා පන්සල් හේනේ ධම්මාලංකාර කියලා. නම් දෙකක් එක පුද්ගලෙක් පාවිච්චි කිරීම නීති විරෝධී මේ රටේ හැටියට. ඒ වගේම භික්ෂුත්වයෙන් නිරපාහරිනු ලැබූ කෙනෙකුට භික්ෂුත්වයේ රඳා හිටින්න පුළුවන් කමක් නැහැ. ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කළා තියෙනවා. අගමැතිතුමාටත් දැනුවත් කිරීම කරලා තියෙනවා. එතුමන්ලා ඉක්මන් ක්‍රියාමාර්ග ගනී කියලා අපි විශ්වාස කරනවා. මහාචාර්ය පූජ්‍ය ඉන්ද්‍රාගාරයේ ධම්මරත්න සහ පූජ්‍ය ඕමල්පියේ සෝභිතයන ස්වාමින් වහන්සේ එම ස්ථානයට ගොස් අමරදම්ම ස්වාමින් වහන්සේ සමග මේ පිළිබඳ සාකච්ඡා කළා. පොහොට්ටුව ලකුණු යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් දේශපාලන පක්ෂයක් බිහිකර ඉතා කෙටි කලක් තුළ 2018 පළාත් පාලන ඡන්ද විමසීමෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා අදට වසර මාසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන කරලියේ ජය කෙහෙලි නැංවීම ආරම්භ කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ සිටි දේශපාලන පක්ෂ රැසක් සමග අත්වැල් පැද කරමින්. ජනමූල නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ හිටපු අමාත්‍ය මහාචාර්ය චීල් පීරිස් මහතා එම පෙරමුණේ සභාපතිවරයා ලෙස පත් කෙරුණා. එහි ජාතික සංවිධායක ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉටු කළේ අනුපමීය සේවයක්. නවතම පක්ෂයක් ලෙසින් දේශපාලන කරලියට පිවිසෙමින් ඓතිහාසික ජයග්‍රහණ මාලාවක් හිමිකර දීමට බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධාන ශක්තිය ආශිර්වාදයක් වුණා. 2018 වසරේ පළාත් පාලන ඡන්ද විමසුමට මුහුණ දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබුවේ අති විශිෂ්ට ජයග්‍රහණයක්. මෙය තමයි දිනුම අද එක් වෙන්නට නොබෙදී. පළාත් පාලන ආයතන 340ක් වෙනුවෙන් පැවති මෙම ඡන්ද විමසීමෙන් ආයතන 231ක ජයග්‍රහණය හිමිකර ගැනීමට පොදුජන පෙරමුණ සමත් වුණා. එම ඡන්ද විමසුමේදී ප්‍රතිවාදී එක්සත් ජාතික පෙරමුණට ලබා ගැනීමට හැකි වුණේ පළාත් පාලන ආයතන 34ක බලය පමණයි. මෙම ඡන්ද විමසීමේදී පළාත් පාලන ආයතනවලට පොදුජන පෙරමුණෙන් නියෝජිතයන් 3436 දෙනෙකු තේරීපත් වුණා. 2019 ජනාධිපතිවරණයෙන් 52.25% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් අති විශිෂ්ට ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කිරීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමත් වුණා. ඓතිහාසික ජයග්‍රහණයේ මූලාරම්භය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ඡන්ද ජයග්‍රහණයේ බව ඉතිහාසගත වී හමාරයි. මේ වන විට ලාංකේය දේශපාලන පක්ෂ ඉතිහාසයේ සුවිසල්ව පුරවැසි එකමුතුව බිහි කිරීමට සමත් වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අසීමිත කැපකිරීම් සහිත මහජන අරකලයක උත්තුංග ප්‍රතිඵලයක් බවට පත්ව තිබෙනවා. ජාතික ආගමික අනන්‍යතාවන් රැකගනිමින්
ආර්ථික සෞභාග්‍යයෙන් සපිරි සියල්ලට එකට ජීවත් විය හැකි බෞබිමක් පිළිබඳ අපේක්ෂාව යථාර්ථයක් කිරීම පිණිස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය මෙහෙවර කැප කර තිබෙනවා. යහපාලන රජයේ සමයේ අති සුඛෝපභෝගී වාහන මිලදීගත් සියලු මැති ඇමතිවරුන්ගේ නම් හෙළිකර එම වාහන ගෝල්ෆේස් පිටියේදී වෙන්දේසි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. වාහන මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 28,000ක් වැය කර ඇති බවට අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව් සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ඒ පිළිබඳ තොරතුරු රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. යලිතම යමු රාත්‍රියේ 9:30ට. www.ipnnews.lk